දැන් හැමෝම කතා කරන්නේ වැට් එක ගහලා තියෙනවා මේ වැට් එකත් එක්ක මිනිස්සුන්ට ජීවත් වෙන්න අතිශයින් අපහසු භාවයක් තියෙනවා මේක කරන්නම සිද්ධ වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් වෙන විකල්ප තිබ්බා නම් ඇයි මේ දේ කරේ ජනතාව මේ බර කොහොමද උහුල ගන්න කියන ප්‍රශ්න රාශියක් අපිට හැමතැනම ඇහෙනවා දැන් අපි දකිනවා මම දැක්කා සමාජ මාධ්‍ය යනවා මේ බුක් ස්ටෝර් එකට ගිහිල්ලා පොත් වාගයක් අරගෙන අහිංසක දරුවන්ගේ පොත් ටික ගත්තාම ඒ පොත් එකටත් වැට් එක ගහලා හරි එතකොට ඒ මේ ක්‍රියාව හරිද වැරදිද කියලා දැන් බොහෝ දෙනා අපිව හම් වෙන්න එනවා නොයෙකුත් ශේෂ්ත්‍රවල පුද්ගලයෝ අපිට මේ වැට් එකෙන් ඉවත් කරගන්න අපිට හැකියාවක් තියනවද වැට් එක ඉවත් කරගන්න දැන් ඔබලා දන්නවා අපි අතිශයෙන් සටන් කරා මේ අර කාණ්ඩ බාණ්ඩ කාණ්ඩ 97ක් වැට් එකට එකතු කරනකොට වහින් ඔරෝණ එකතු කරේ වැට් එක ගහනවා කිව්වේ නැහැ වැට් එක නොගන එක නවත්තනවායි කියලා කිව්වා උත්සාහ කරා උදාහරණයක් හැටියට මේ මන්ද පෝෂණය අධික ලෙස වැඩි වෙලා තියෙන මේ රටේ දැන් අපි දැක්කනේ ජනසංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරලා තියෙන සමීක්ෂණයේ තියෙනවා 160ක් මේ රටේ මිනිස්සු ආර්ථික අවපාතය නිසා අධික දුෂ්කරතාවයට පත් වෙලා ඉන්නවා කියලා. මම දන්නේ 190ක් පවුල් නොයෙකුත් ක්‍රමවේද භාවිතා කරනවා කියලා ජීවත් වෙන්න. හරි එතකොට මේකෙන් වැඩිපුරම ෂොට් එක වැදිලා තියෙන්නේ අහිංසක දරුවොන්ට. මේ අහිංසක දරුවන්ගේ පෝෂණ අර පෝෂ සමපෝෂ ඔය නෝකුත් තියෙන පෝෂ ගුලි වලට වැට් එක ගහන්න එපා කියලා මහ විශාල අරගලයක් අපි අරගෙන ගියා. නමුත් ඒ අරගලේවත් ජයග්‍රහණය කරන්න බැරි වුණා. එතකොට මේ රජය ජනතාවට වෙන්නේ මොකද්ද කියන එක පිළිබඳව එක්ක අවබෝධයක් නැහැ. එහෙම නැත්නම් අවබෝධයක් ලබා ගන්න ඕන කමක් නැහැ. එතකොට මට තේරෙන්නේ නැහැ මොන දේශපාලන මතවාදයක ඉඳගෙනද කියලා මේ වැනි ජනතාවට බර වදින මේ නීති රීති ගෙනල්ලා තියෙන්නේ කියලා. ඒ කෙසේ වෙතත් ආණ්ඩුව කියන දෙයක් තමයි එක පැත්තකින් දත්ත පෙන්නලා කියනවා අවුරුදු 20 ගානකට පස්සේ භාණ්ඩාගාරයේ සියලුම බිල් ටික මේ පාර ගෙවන්න පුළුවන් වුණා කියලා. නෑක හොඳයි. ඒක වරදන්න එක හොඳයි. හැබැයි අපි හැමදේම යම්කිසි විදිහක තුලනයක් තියෙන්න ඕනේ. යම්කිසි තුලනයක් තියෙන්න ඕනේ. අපි කොච්චර දුරට ඔය වැඩේ ජයග්‍රහණය කරන්න ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවත් වීමේ අරගලය තවදුරටත් ඇදලත පල්ලෙහාට දානවද කියන එක. හරි? එතකොට මොකද්ද ප්‍රමුඛතාවය? හරි? බිල් ගෙවන්න ඕනේ. පිළිගන්නවා. හැබැයි මේ බිල් ගෙවීම සඳහා අධික ලෙස මේ බදු ජනතාව මත පතිත කිරීම හරහා ජනතාවට ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපි එදා මේ අයවැය විවාදයේදී මුදල් අමාත්‍යාංශයේ අපි කිව්වේ අර ඔපරේෂන් සක්සස්ෆුල් patient dead එහෙම වාගේ වැඩක් තමයි මේ වෙන්නේ අද. හරි? එතකොට ශල්ල කර්මය කරපු වෛද්‍යවරයාට කියන්න පුළුවන් ශල්ම කර්මය අතිශයින් සාර්ථකයි. හැබැයි රෝගියා මලා. හරි? එතකොට එහෙම දෙයක් වැඩක් නැහැ. එතකොට මෙතන තේරුම් ගත යුතු කාරණාව තමයි අපි ජනතාව ජීවත් කරවන්න ඕනේ මේ ඔවුන්ට අනාගතයක් ගැන යම්කිසි හෝ බලාපොරොත්තුවක් තියාගන්න. මම කියන්නේ නෑ මේක ලේසි කියලා. සමහරු කියන විදියට නම් මේ මැජික් වාගේ මේවා වෙනස් කරන්න පුළුවන්. එහෙම කරන්න බෑ. ඕන ප්‍රශ්නයකට අපි උත්තර දෙන්නම්.
මේක මේ මාස 12න් මාස 24න් ගොඩ ගන්න පුළුවන් කියලා සමහරු කියන එහෙම කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි මේක. හැබැයි මේ ගමනේ අනකොට අපිට බුද්ධිමත් වෙන්න ඕනේ කොහොමද ජනතාවට හුස්ම ගන්න පුළුවන් වෙන විදිහට මේ වැඩේ කරන්න කියලා. හරිනේ? එතකොට මේ දැන් අපිට ආරංචි වෙන විදිහට බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණයට වඩා බදු එකතු වෙලා තියෙනවා. රුපියල් බිලියන 3100 ට්‍රිලියන 3.1ක බදු එකතු වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. හරි? එතකොට ඒ කියන්නේ දළ දේශ නිෂ්පාදනයට සාපේක්ෂව 11.2ක්ද කොහෙද බදු හැටියට එකතු කරගෙනලු. හරි? මේකේ නවුරුද්දේ 13ට වගේ තැනකට ගෙනියන්න බලාපොරොත්තු වෙනවලු. එතකොට 108ට අඩුවෙන් වැටිලා තිබිච්ච බදු ආදායම දළ දේශ නිෂ්පාදනයට සාපේක්ෂව 11.2කට ගෙනියනවා කියන්නේ සහ ඒ හරහා අපි කියනවා මේ ප්‍රයිමරි බැලන්ස් එක මේ ඒ කියන්නේ ආදායම් වලින් වියදම් සහ පොලිය අඩු කරාම ඉතුරු වෙන ප්‍රමාණය හරි මේ මේ ප්‍රාථමික ගිණුමේ මේ මේ ඉතිරියක් තියනවා කියන එක ඒක ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් මේ ඒක මේ ඒක සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි හැබැයි ඒ සතුටු වෙන්න පුළුවන් කාරණාව ලබා ගැනීම සඳහා ජනතාව විඳින දුක ගැන කල්පනා කරොත් එහෙම එතන සතුටු වෙන්න කිසිම කාරණාවක් නැහැ. ඉතින් මේ අවුරුද්ද ඡන්දයක් එනවා ඡන්ද සමහරට දෙකක් එයි. එතකොට කොහොමද මේ ඡන්දට ඉදිරිපත් වෙන්නේ කියලා බොහෝ දේශපාලන පක්ෂ දැන් සූදානම් වෙනවා. එතකොට වැට් එකට මොකද කරන්න කියලා අහනවා. බදු බර අඩු කරන්න පුළුවන්ද කියලා අහනවා. සමහරු කියනවා පුළුවන් කියලා, සමහරු කියනවා බෑ කියලා. හරි. එතකොට මිනිස්සු සම්පූර්ණයෙන්ම කන්ෆියුස් වෙලා ඉන්නවා. හරි. කට්ටියට පුළුවන් නම් ඇයි සමහර කට්ටියකට බැරි කියලා මිනිස්සු අහනවා. හරි. එතකොට මේක යථාර්ථයේ කුමක්ද කියලා මිනිසුන්ට තේරුම් ගන්න බැරුව ඉන්නවා. හරි. මිනිස්සුන්ට අත වශයෙන්ම එදා වේල මේ කවර කර ගන්න බැරුව මහ විශාල ගැටලුවක අර්බුදයක හිර වෙලා තෙරපිලා යන්නේ නම් නැතුව වැටිලා ඉන්නවා.